සියලු දෙනාම අවසරයි මගේ ගැටලුව විශේෂයෙන් දේශපාලන හිතවතුන්ගේ දුන්න ණය දේශපාලන සම්බන්ධතා ඇතුව දුන්න ණය තියෙනවා විශාල ප්‍රමාණයක් රාජ්‍ය බැංකුවල ඒ ණය නොගෙවා ඉන්න විශාල ප්‍රමාණයක් නීතියේ හිඩස් මගිනුත් ඒගොල්ලන් රිංගලා තියෙනවා එන්පීපී රජයක් යටතේ ඔබ ගන්න පියවර මොනවද ඒ සම්බන්ධව තව ප්‍රශ්නයක් තියෙනවා විදේශ මුදල් හිගතාවයක් තියෙනවා වාණිජ බැංකුවල නමුත් අවිධිමත් මුල්‍ය වෙළඳ පොලේ ඕන තරම් විදේශ මුදල් ගන්න තියෙනවා ලංකාවේ ඕන ඕන අවස්ථා ඕන වෙලාවක ගන්න පුළුවන් ඒවා තියෙන්නේ මේ ශ්‍රී ලංකා මහා බැංකුවවටම තියෙනවා මේ සම්බන්ධව ඔබ ගන්න ඔබේ රජයක් යටතේ ගන්න පියවර මොනවද ඔව් බොහොම ස්තුතියි ඇත්තටම විශේෂයෙන් අපේ රාජ්‍ය බැංකුව වලින් දේශපාලන හිතවත්කම් මත ගත්තු විශාල ණය ප්‍රමාණයක් තිබෙනවා පොලු තියෙන නීතිය ප්‍රශ්නකුත් තියෙන තුමා කිව් පරිදිම හැබැයි නීති වෙනස් කරලා හරි ඒවා යලි ගන්න උත්සාහ ගන්නවා ඒ වගේම අපි සාධාරණ ලෙස යම් ව්‍යාපාරයක් බංකුවලොත් භාවයට පත් වෙලා තිබෙනවා නම් ඒක අපි විමසිල්ල භාජනය කරන්න ඕනකම තියෙනවා එහෙම නැතුව හිතාමතා මග ඇරීම් කරලා තිබෙනවා නම් ඒවා යලි අය කරගත යුතුයි ප්‍රශ්න තියෙන මෙතන ඒ කියන්නේ අපි දැන් ඔය කියනවනේ මේ අපේ අපනයන ආදායම මෙච්චරයි කියලා සාමාන්‍යයෙන් දැන් ගිය 2021 නම් ඩොලර් බිලියන 12.5 කියලා කියනවා අපේ අපනයන ආදායම හැබැයි ඩොලර් බිලියන 12.5ක් කියලා ඒ සංඛ්‍යාව ඉදිරිපත් කරන්නේ වරායේ තියෙන ලේඛනවලින් වරායෙන් කොච්චර වටිනාකම සහිත බහඬ එළියට ගියාද කියන එක තමයි අපිට අපනයන ආදායම හැටියට අපිට දත්තයක් හැටියට කියන්නේ. හැබැයි කොතනකවත් ඒවා බැංකු පද්ධතියට ආවද කියලා මැනෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සරලම අපි කරන්න ඕනකම තියෙන්නේ අපේ අපනයන ආදායම නිසි පරිදි බැංකු පද්ධතියට ආවද කියන එක පරීක්ෂා කිරීම සඳහා ඒ දෙක අතර විධිමත් ලින්ක් එකක් කරන්න ඕනවා. මේ ඒකාබද්ධතාවයක් කරන්න ඕනේ. ඉතින් අපි ඒ වැඩේ කරන්න. ඊළඟටත් කළු මාකට් එක කියලා ගත්තට කළු එකක් තියෙනවනේ. දැන් අපේ රටේ ආර්ථිකය රඳාපවතින්නේ නීත්‍යානුකූල ආර්ථිකයයි නීත්‍යානුකූල නොවන ආර්ථිකය කියන දෙකම මත. ඒකත් අපි එක විට නීත්‍යානුකූල නොවන ආර්ථිකය අපි නතර කරොත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ඔල මතක ඇති මහ බැංකුව පහුගිය දවස්වල ගත්තු තීන්දුවක් ආපහු ඒගොල්ලන්ට එක හරවන්න සිද්ධ වුණා. ඒ මොකද මේ ආර්ථික රඳාපවතින්නේ නීත්‍යානුකූල ආර්ථිකයේ කළු ආර්ථිකයේ කියන දෙකින්ම. එහෙමනම් අපි කළු ආර්ථිකේ නතර කරන්න ඕනකම තියෙන්නේ ක්‍රමානුකූලව නීත්‍යානුකූල ආර්ථිකයේ පළල් කිරීමෙන් තමයි කළු ආර්ථිකේ ඉවර කරන්න ඕනකම තියෙන්නේ. එහෙම නැතුව කළු ආර්ථිකේ හෙට කඩාවැටුවොත් ආර්ථික කඩාවැටෙනවා. ඒක තමයි. ඉතින් අපි කැමති වුණත් අකමැති වුණත් අපේ ආර්ථික දේහයට ඒ කළු ආර්ථිකෙන් කරන බලපෑම විශාලත්වයක් තියෙනවා. ඒ නිසා අපේ උත්සාහය තියෙන්නේ කළු ආර්ථිකයේ ක්‍රමානුකූලව අඩු කරමින් නීත්‍යානුකූල ආර්ථිකය ඒක බවට පරිවර්තනය කිරීම. ඒකට අපි බැංකු ශේෂයේ සමහර තීන්දුව තීරණ ගණනාවක් ගැන හිතලා තියෙනවා. ඕගොල්ලන්ට අපි වෙට කතා කරමු කොච්චර හොඳද නරකද කියලා ටිකක්. ඉතින් අපි එහෙම යම් දැඩි තීන්දුව කීපයක් ගැන අපි කල්පනා කරනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි හිතනවා අපේ රට ගනුදෙනු වලින් යම් ප්‍රමාණයක් මොකක් හරි සීමාවක් දාලා එතනින් උඩ ගනුදෙනු ඔක්කොම බැංකු පද්ධති හරහා කරෙන්න ඕන කියලා. එකෙනෙමි විවහාර මුදල් ලේඛක වලින් කරන ගනුදෙනු යම් ප්‍රමාණයකට සීමාවකට උඩට අපි ගේන්න වෙයි ගනුදෙනු බැංකු පද්ධතියට ගේන එක. ඒත් බැංකු පද්ධතියට ගිනවහම මම හිතන්නේ ඔය කළු ගනුදෙනු ගොඩක් සිද්ධ වෙන්නේ නෝට්ටු වලින් බැංකු පද්ධතිය හරහා නෙවෙයි. අපි මොකක් හරි එතනට යාන්ත්‍රණයක් හදන්න ඕන මේ ගනුදෙනු වලින් බැංකු පද්ධතියට කොහොමද අපි ගේන්නේ කියලා. ඒකට අපි යෝජනා ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කළු ආර්ථිකය මැඩපවත්වමින් ක්‍රමානුකූලව නීත්‍යානුකූල ආර්ථිකය නීතිගත ආර්ථිකය පළල් කිරීම තමයි අපේ සැලසුම බවටපත් වෙන්නේ. මම අශෝක් පෙරේරා මහජන බැංකුවේ හිටපු සේවකයෙක්. මම මේ මට දැනගන්න කැමති ලංකාව දිගින් දිගටම ලංකාවේ ආර්ථිකයේ මේ ගෙවුම් ශේෂ හිඟය කියන්නේ ට්‍රේඩ් ඩෙෆිසිට් එක. ඒක සාර්ථකව ඒ කියන්නේ ඒක මැඩපවත්වා ගැනීම සඳහා NPP රජයක් යටතේ ට්‍රේඩ් ඩෙෆිසිට් එක ප්‍රැක්ටිකලි ප්‍රැක්ටිකල් සොලූෂන්ස් මොකද්ද ඒක විසඳීම සඳහා අපි මූණ දෙලා තියෙන ප්‍රශ්න වලින් ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපිට වසරකට වියදම් කිරීමට වමනා වෙන රුපියල් ප්‍රමාණය අපි උපයන්න මේ ඩොලර් ප්‍රමාණය අපි උපයන්න සමත් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ අපිට ඩොලර් හිගයක් තිබෙනවා.
इतर अभी मे हिगे संपूर्ण हिगे पियवागण अपट विदेशीय विदेश सदा डोल गलागन प्रमाण अडुकर विशेष दिदासवल सह पलपुर आनयन करवा डोल मिलन दिशी इलेवल सह पलपुर हाल उगल दिन हाल आनयन करना मेत काले मस अयकट सामान्योजन लक्ष विसी लक्ष दहाटिंग हाल आनयन कर इतर अपीट पुलवर्णकि अभी आनयन विधम पालने करगनीम सदा यम निष्पादन अवती अनिपत्ंग अपीट पुलवंकमती मुगद अभी अपनयन आदाय वर्धने करगनी अपनयन आदाय वर्धने करगनी अपीट इतम अडु विभव व्यक्ति बहांड निष्पादन लोके मार्केट अलग यूरोपे वगैरह टूलो बहांड विशाल वशं बल मुखद क्वालिटी सह अपे मार्केट गत्तु लक्ष तीस तीन देशीय मार्केट ऐना मुखद करली अब अवतीर्ण वेपुलवन कल्पना कर वेगी निद्रीट मीन अफ्रिकाला अफ्रिकालापेट कोहमदी बहांड निष्पादन अवती बहांड विलंदपुर पांगो कत्पत्कर कोहमद की अनिपत्ंग गत्पत्ति तमिलनाडु मिलियन असुवाकिनो केरले मिलियन तिहाकिनो इतने मिलियन एक दहाकिनो अब ये पेट दुरट यूर्त कर पुलवा अनिपत्ंग गीन वेलूटी कोहमद मम्मदान उदाहरण चीनी प्रधान सूपर मार्केट चेन लंका प्रधान समागम गर्किन सफेन हेबे ये सूपर मार्केट चेन गर्किन सफेन नाम अखंड लबादीन अभी सीसन निकट वगा कर ला सूपर मार्ट सतीपत गर्किन नवश्विनो नाम अभी सीसन निकट वगा कर ला करान बेह चेन निकट अतुलो नाम अखंड गुणात्मक सफेमी वग कीम सहित विन स्क्रीम अभी करान एक तम आप बहांड विलंत दिगे हेबे आप इट वडा हित मुखद आप तीन सेवा कत्न तम आप अत्पत्र दिबी उदाहरण के गि मेत बेलव मेराइन सर्विस बेलव मेराइन सेक्टर एक तिबुन इसर यूरोपे सह इंग्लैंड अति अमेरिका एगोलो तम प्रधान नवियो नाविको हेबे दंगेलो नवी मार्केट के दंगे मार्केट के फिलिपीन युक्रेन रूसिया रूसिया सह युक्रेन फिलिपीन रटवल तम यद मेराइन सर्विस मार्केट के इधर एक अपीट सामान एक आदाय मतलब रटवल तरंग अभी बेलवा मराइन सीट हतरक अभी अलग डोल बिलियन अटक आर्थिक सीट हतरक डोल बिलियन अटक आर्थिक एक अन्न सह ममित लुक वेड अभी मे अध्यापन रटाव लुक विन कपीट अवश्य अभी अध्यापन रटाव पेलगेगती सत्तिकरा सा पिलकरा हमद रिसल्ट मैक्स करा सैंस करा दोस्तरुणा इंजीनियर ओग तम गमे नगरे दक्वा इक्कम रूट इन का अध्यापन सामान्य पिल समीम उसपिल विद्या गणित किरीम इंजीनियर सह दोस्तर किरीम अभी इट वा पेतुर्न शेस्त्र गणना क्लोक अन्नी पेतुर्न शेस्त्र अभी कोहमद श्रम पंगु कत्पत्कर अध्यापन पारवर्तन कपियन ये वगेम गु पेहमदा कथा करना ईटी मार्केट एक वेगम पला मार्केट दिदा शिशी की इंडिया ईटी मार्केट की डोल बिलियन सीधा हतुना अपे मुलू आर्थिक डोल बिलियन असू है सऊदी अराबिया लोके प्रधान तेल्यवन रटवल पहन निका एक दिदा शिशी के तेल्यवल होती डोल बिलियन सीधा हतुना तेलोली डोल बिलियन सीधा हतुना खोया इंडिया ईटी वली डोल बिलियन सीधा खोया इन ये मार्केट का अभी इतना यानपुल मार्केट का इलांक संचार कर्मांति लुक्तन अंडे संचार कर्मांत अभी ताइलैंड मिलियन हतल दिखाई मलेशिया मिलियन विसी हाई नमू लंका दस दहाटे मिलियन दिखाई दस तूना नमू तपिटे अंड बेह मिलियन पहालोट विस संचार कर्मांति अंड बेह या अवश्य एक संपत् तपिटने सपे आर्थिक संचार के अंगी अब मिलियन हतर के इलाके कड़गियो मिलियन अटक आर्थिक हदागर पड़वा इन सब टिकर अब तीन अब तीन हेकिव विभव अपने अन्न पड़वा कि विभव कल्पना कर ली मे डोल प्रमाण अब आवश्यक डोल प्रमाण उपयोग नहीं आर्थिक बैंक विश्रामिक सेवके
මම ඊයේ මේ ඊනිවුස් වල තිබුණා 27 වෙනිදා තවත් කොමිසමේ සමාජිකයන් දෙදෙනෙක් අයින් වෙනවා කියලා. දැන් එතකොට 3 දෙනෙක් වුණාම ඝනපූර්ණේ නැති වෙනවා. මොකද ඔබතුමන්ලා ඒ පිළිබඳව අදහස දේශපාලන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් තියෙන ඡන්දේ නතර කරන්න ව්‍යවස්ථානුකූලව තියෙන ක්‍රම දෙකයි. එකක් පාර්ලිමේන්තුවේ අලුත් නීතිය සම්මත කර ගැනීම. නමුත් දැන් ඒක අවසන්. දෙක අධිකරණ තීන්දුවක් ලබා ගැනීම. ඒක තමයි පෙබරවාරි 10 තියෙන්නේ. ඒ කියන්නේ නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ඡන්දයක් නතර කරගත හැකි ඉසි. හැබැයි උමන්ත්‍රණකාරී ලෙස ඡන්දයක් නතර කරගන්න පුළුවන් කියලා අපේක්ෂා කරන මොකද්ද? මැතිවරණ කොමිසම සභාව අක්‍රීය කිරීම. දැනට ගත්තොත් 3 දිනක් හිටියොත් ප්‍රමාණවත්. 3 දිනක් හිටියොත් ප්‍රමාණවත්. ඒ කියන්නේ තව දෙන්නෙක් ඉල්ලාස් වෙන්න ඕන. අපි අහන්නේ මෙන්න මෙච්චරයි. මේ මහත්තුරුන්ගෙන් අපි අහන්නේ අපේ රටේ මේ රාජ්‍ය විහුවේ ආයතනයන් පිළිබඳව පොදු ජනතාවගේ විරෝධයක් තිබුණා. ඒ නිසා මේවා දේශපාලනයෙන් නිදහස් කරලා යම් ස්වාධීන භාවයකට මේවා ගේන්න ඕන කියලා කතිකාවතක් තිබුණා. ඒක සමාජ පොදු ඉල්ලීමක්. පොලිසිය බඳවා ගැනීම උසස් වීම මාරු වීම නේද දේශපාලනයෙන් වියුක්ත කරලා පොලිස් කොමිසම සභාවකට යන්න ඕන. විගණනයේදී තියෙන යෝජනාවක් තිබුණා. පක්ෂපාතිකත්වරෝ විගණනය කරන්න ජාතික විගණන කොමිසම සභාවක් හැදින්න ඕන. ඒ වගේම සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා ජනතාවගේ උවමනාවක් තිබුණා. ඒ උවමනාව සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමක් ගොඩනැගින්න ඕන. ඒ ස්වාධීන මැතිවරණ කොමිසම කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ සාධාරණත්වය පිළිබඳව යහපත් මැතිවරණ ක්‍රියාවලියක් කිරීම පිළිබඳව ගොඩනැගෙන ව්‍යවස්ථාපිත ආයතනය. ඒක අපි ඔක්කොගේම අවශ්‍යතාවය. පොදු ජනයාගේ ඉල්ලීමක්. ඒ පොදු ජනයාගේ ඉල්ලීමක් මත ගොඩනැගෙන ස්වාධීන ආයතනයක ස්වාධීන කොමිසම් සභාවක ඒ නිලධාරීන්ට පැවරෙන්නේ මොකක්ද? කවර දේශපාලන අරමුණකින් කවර කාලේ දේශපාලන සම්බන්ධ වුණත් මොන උවමනාවන් තිබුණත් ඒගොල්ලෝ අර මහ පොදු මහත් ජනතාවගේ අභිලාෂන් උවමනාවන් නියෝජනය කරන බවට ඒ කොමිසම් සභාව පත් වීතු. මැතිවරණ කොමිසම් සභාවට ගත්තොත් නිශ්චිත වශයෙන් තියෙන ඡන්දයක් තියන්නේ විතරයි. ඡන්ද ඉන්නේ නැනේ මාස්පතා. ඡන්ද ඉන්නේ අවුරුදුපතා. මේ ඡන්දයක් වෙලාවකදී හිතාමතා ඡන්දේ අඩපණ කිරීම සඳහා ස්වාධීන කොමිසමේ මහත්තුරු සහ මහත්මියන් කටයුතු කරනවා නම් ඒක මොනතරම් අපරාධයක්ද? ඒකෙන් පෙන්වන්න කරන්න මොකක්ද දන්නවද? මේ ආණ්ඩු කෙරෙහි තිබෙන විශ්වාස මුළුමනින්ම බිඳවට්ටලා තිබෙන රටක ඒ සඳහා පිළියම් ලෙස හොයන ස්වාධීන කොමිසම් සභාව පිළිබඳව තියෙන විශ්වාසය මොකද වෙන්නේ? පළුදු වෙනවා. එනිසා මම හිතන්නේ එක මහත්මියක් ඉල්ලාස් වුණා. අපි අනිත් ඉන්න හතර දෙනාගෙන් අපි ඉල්ලන්නේ කවර දේශපාලන වමනාවක් තියෙන පුළුවන්, දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඉන්න පුළුවන්. හැබැයි මේ විහුවයන්ට වුන් පත් වෙන්නේ මේ රටේ ජනතාවගේ පොදු අභිලාෂයක් තියෙනවා. මේ රට වෙනස් කිරීම සඳහා මෙවැනි ශක්තිමත් විහුවයන් අවශ්‍යයි කියන්නේ. පොලිස් කොමිසමක් අවශ්‍යයි, රාජ්‍ය සේවක කොමිසමක් අවශ්‍යයි, මෙතුවන ස්වාධීන මෙතුවන කොමිසමක් අවශ්‍යයි කියන පොදු ජනයාගේ ඉල්ලීම. අන්නේ පොදු ජනයාගේ අභිලාෂය තමන්ගේ පටු දේශපාලන වමනාවන් වෙනුවෙන් පාවා නොදෙන්න කියලා අපි නිලධාර මාතෘන් ඉල්ලනවා. ඊළඟ තමයි හරි එහෙම අහුන් කන්නුදී ඉල්ලාසුන විවස්සා සභාව තියෙනවා. දැන් පත් කරලා විවස්සා සභාවට අලුත් සමාජිකයන් පත් කරන්න පුළුවන්. අලුතින් පත් වෙන සමාජිකයන් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට තියෙන්නේ පැරණි කොමිසම සභාවේ සමාජිකයන් විසින් ගනු තීන්දුව ඉස්සරහට ගෙනියන්න. එනිසා මම හිතන්නේ නැහැ එකක් අපි ඉස්සරම අවධානය යොමු කරමු. මේ පොදු සාධාරණ විහුවයන් පිළිබඳ ජනතාවගේ තිබෙන පොදු විශ්වාසය බිඳවට්ටන විදිහට ඒ කොමිසම මහතුරු කටයුතු නොකරන්න කියලා. දෙක එහෙත් කටයුතු කර විවස්සා සභාව දැන් පත් කරලා තිබෙන්නේ අලුත් නිලධාරීන් පත් කරලා ඡන්දය මේ ආකාරයෙන් පවත්වන්න පුළුවන්. එනිසා නීත්‍යානුකූල නොවන කැලෑපාරවල් වලින් රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය ඒකෙන් වෙන්නේ මේ සමාජයක මුළු සමාජ දේහිම කඩාවැටීමට වාජනය කිරීමක්. එනිසා එවැනි යටි කුමන්ත්‍රණ වල යෙදෙන්න එපා කියලා අපි ආණ්ඩුවටත් කියන්නේ. මම විමල් චන්ද්‍රසේන
ප්‍රාදේශ සංවර්ධන බැංකුවේ ශ්‍රාමිකයෙක්. ඒ වගේම මම ලංකා බැංකු සේවක සංගමයේ ජේසුප සභාව දිරිඳලා තමයි විශ්‍රාමකයේ. ප්‍රායෝගික ප්‍රශ්නයක්. අපි මොන දේ ප්‍රශ්න. ඕනෑම රජයක බල කණ්ඩායම විදිහට ආණ්ඩුවක් පත් වුණාම මේ ආයතනවල සභාපතිරුවා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල අලුතෙන් පත් කරනවා. NPP රජයක් යටතේ පත් කරන්නේ NPP ක්‍රියාදරයෙන්ද එහෙම නැත්නම් දක්ෂකම් හැකියාවන් තියෙන සුදුස්සන්ද නැත්නම් දක්ෂකම් හැකියාවන් තියෙන NPP ක්‍රියාදරයෙන්ද ක්‍රමවේදය මොකක්ද කියලා දැනගන්න කැමතියි. මම මෑතකද ගියා රත්නපුරේ මේ මැණික් ව්‍යාපාරික හම්බුනේ. මැණික් ව්‍යාපාරිකයින් මේ ඇහුවා මේ මැණික් සංස්ථා සභාපති මේම හිටපු සභාපති මේම කියලා ගොඩක් කතාවක් කිව්වා. මම සරල උත්තරයක් දුන්නා. අපි පිළිගත්තොත් මම මැණික් කරන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. පතල් කපන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. මැණික් උපමට්ටම් දාන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. ඒ මැණික් සංස්ථාව අපේ රට ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීම තමයි මගේ අපේක්ෂාව. ඒ සඳහා ඕගොල්ලෝ සුදුසු කෙනාය වන්න. ඕගොල්ලන්ට කියන්නේ ඒක. මම නේද මම හෝ අපි නේද අපි බැංකුවේ ණයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කරන්න ඕගොල්ලන්ගෙන් අපි ණය ඉල්ලන්න ඉන්නේ නැහැ. නේද? සාමාන්‍ය ජීවිතයක් අපි ගත කරන්නේ. අපිට වෙන ව්‍යාපාරික වමනාවක් අපි දේශපාලනය කරන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍යකම තිබෙන මොකද්ද? මේ මූල්‍ය පද්ධතිය රටේ සංවර්ධන පිටා හොඳින් දායක කර ගැනීම සඳහා ක්‍රමවත් කරන්නේ කොහොමද? ඒක තමයි අපි අවශ්‍යතාවය. අන්නේ ක්‍රමවත් කිරීම සඳහා සුදුසු කෙනෙක් ඔයගොල්ලෝ අපිට කියන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මම මේ කියලා තියෙන මේක කලින් ඔය මම කුස්කරණ මත වෙලාවේ මට තිබුණ ආයතන 32ක්. ආයතන 32කින් ලංකා පොහොර කියන්නේ ලංකා පොහොර කියලා කියන්නේ බිස්නස් ආයතනය. ඒකට පත් කරේ එලිපන්ට් හවුස් එකේ හිටපු මාර්කටින් මැනේජර් මෙල් කියන මහත්මයා. මං ඔහුව පත් වීම ලිපිය දෙනකොට තමයි ඔහුගේ මූණ දෙන්නේ. ඔහුගේ පසුබිම එක්සත් ජාතික පක්ෂය. හැබැයි අපිට ඔහුගේ දේශපාලනයේ වැදගත් උනේ ඔහුගේ කළමනාකරණ හැකියාව අපිට අවශ්‍ය වුණා ලංකා පොර සංස්ථාව ගොඩ ගන්න. එන්එල්ඩීපී ආයතනයේ සභාපති බවට පත් කරේ ආරිසිල් වික්‍රමනායක. ඔව් කිරිසේස්ත්‍රි පිළිබඳ හිටපගෙන ඔහුට ගෞරවයක් ලෙස කියන වාහනෝ වැටුපෝ කිසිවක් ගන්න තු වැඩ කරේ. හැබැයි දේශපාලන කපේ කෙනෙක් නෙමෙයි. කුසිරක්ෂණ මණ්ඩලයට පත් කරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුසි ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය ආරියරත්න. ඔහු අපේ දේශපාලන ක්‍රියාදරයක් නෙමෙයි. හැබැයි ඔහු කුසි ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥ කුසිරක්ෂණ මණ්ඩලයට අපි පත් කරේ. මිල්කෝ ආයතනයට පත් කරේ කිරිසේස්ත්‍රි පිළිබඳ විශාල අධ්‍යක්ෂකින් තිබුණු පසු වෛද්‍යවරු. එනිසා අපි කිසිවෙකුට දේශපාලන හිතවත්කම් මත ඥාතිකම් මත එහෙම තනතුරු දීමේ වමනාවක් නැහැ. අපි යම් පොඩි බොඩි එකක් හදමු මේ 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 ඒ බැංකු පද්ධතිය නම් කවුද දෙන්නේ කියලා අපි පොඩි කමිටි එකක් හදලා ඒ කමිටි එකෙන් අපිට නමක් එවන්න. ඒ නම තමයි අපි පත් කරන්නේ. මොකද අපේ රට උන විනාශේම තමයි මේ රාජ්‍ය ඇතන විශාල ලෙස කඩා වැටීමට ප්‍රධානම හේතුව තමයි දේශපාලන හිතවත්කම් මත සභාපතිතුරු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම අපි කිසිවක් නොකරන බව ඔබට අපි සාධි කරන්නේ.